Disclaimer. This channel does not promote or encourage any illegal activities. All contents provided by this channel is meant for educational purpose only. අපේ channel එකට අලුත් කෙනෙක් නම් බලලා රදපාර subscribe button එක ඔබලා ඉස්සරහින් ඒ notification bell icon එක තබන්න. එතකොට අපේ video ඔක්කොම වගාවට ගෙන්න ගන්න පුළුවන්. ආයුබෝවන් හැමෝටම ඔයගලෙක තුලා ඉන්නේ ටෙක්නා ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක. ඉතින් අපි දන්නවා අපේ ෆෝන් එකට එන storage එක 90 අපේ ෆෝන් එකේ අපි දාන ඇප්ලිකේෂන් ප්‍රමාණය වගේම ගොඩක් දේවල් තහවුරු වෙන්නේ ෆෝන් එකට එන storage එකෙන්. ඉතින් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපේ ෆෝන් එකට 8GB storage එකක් තියෙන මෙමරියක් ආවොත් අපි දන්නවා අපි දැන් යම්කිසි ඇප්ලිකේෂන් install කරනකොට අපේ ෆෝන් එකේ memory full වෙනවා. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ෆෝන් එකේ ඇප්ලිකේෂන් විතරක් නෙමෙයි අපේ ෆෝන් එකට OS එකටත් මේ බලපානවා මේ storage කියන එක. ඉතින් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඔයා Play Store එකේ ගිහලා ඇප්ලිකේෂන් එකක් download කරන්න ගියොත් ඒ ඇප්ලිකේෂන් එක download කරන්න දෙන්නේ නැහැ සමහරක් වෙලාවට ඔයාගේ ෆෝන් එකේ storage full නා. ඉතින් මම අද කියලා දෙන වීඩියෝ එක අනුව ඔයාට පුළුවන් කිසිදු duplicate ඇප්ලිකේෂන් එකක් භාවිත කරන්න නැතුව ඔයාගේ ෆෝන් එකෙන්ම ඔයාගේ තියෙන storage එක manage කරගන්න. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාට බලන්න පුළුවන් දින් පල්ලෑ තියෙන රතුපාර subscribe button එක. ඉතින් ඒක එකපාරක් click කරන්න. ඉතින් ඊට ඉස්සරහින් notification bell icon එකට click කරලා අපි වීඩියෝ එකක් දාපු ගමන් phone එකට ගෙන ගන්න පුළුවන්. ඒ වගේම දිනපතා මෙවැනි වීඩියෝ බලන්න පුළුවන් අපේ YouTube channel එක subscribe කරලා තියාගත්තා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් ඔයාට මේකට option 3ක් විතර යොදා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔයාගේ phone එකේ setting වල තියෙනවා මේ ෆෝන් එකේ නැහැ. ඔයාට Samsung ෆෝන් එකක් ගන්න තියෙන Samsung ෆෝන් එකේ setting වලට option එකක් ගියාට පස්සේ storage කියලා option එකක් තියෙනවා. ඉතින් ඒකේ තියෙනවා data clear කියලා option එකක්. ඉතින් ඒක පාවිච්චි කරලා ඔයාට පුළුවන් Samsung ෆෝන් එකක් නම් ඒකේ තියෙන data clear කරලා ඔයාගේ ෆෝන් එකේ storage එක manage කරගන්න. ඒ වගේම මම දැන් අද කියලා දෙන්නම් මේ ෆෝන් එකේ කොහොමද වා කිසිදු ඇප්ලිකේෂන් එකක් භාවිත කරන්නේ නැතුව මම ඇප්ලිකේෂන් එකක් භාවිත කළත් මේක කරන විදිය කියලා දෙන්නම්. ඉතින් මම කියලා දෙන්නම් මේ කිසිදු ඇප්ලිකේෂන් එකක් භාවිත කරන්නේ නැතුව ෆෝන් එකේ තියෙන මෙමරිය ක්ලීන් කරගන්න කොහොමද කියලා අපේ තොරතුරු කිසිදු දිනක ඩිලීට් වෙන්නේ නැති විදිහට. ඉතින් මම දැන් මගේ ෆෝන් එකේ ඔයාලට මෙමරිය පෙන්වන්නම් කීයක් විතර තියෙනවද කියලා. ඉතින් මම දැන් පෙන්වන්නම් ඔයාලට මම මේකට මම ඇප්ලිකේෂන් දෙකක් භාවිත කරනවා. උදාහරණයක් වශයෙන් මම මගේ ෆෝන් එක යූස් කරනවා ෆයිල් මැනේජර් දෙකක්. EX ෆයිල් මැනේජර් ප්‍රෝ කියන ඇප්ලිකේෂන් එක මම භාවිත කරනවා. ඉතින් එහෙම ඕනේ නැහැ ඔයාලට වාගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර් වලට ගිහිල්ලා බලා ගන්න පුළුවන් මේක. ඒත් මම ඔයාලට පැහැදිලිව පෙන්නන්න ඕන නිසා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකෙන් භාගයට භාගයක් දැනට මෙතන පිහිලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මගේ ෆෝන් එකේ ඇප්ලිකේෂන් සංඛ්‍යාව මෙතනින් බලා ගන්නත් පුළුවන්. වීඩියෝස් මෙතනින් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔඩියෝ සංඛ්‍යාව මෙතනින් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ෆොටෝස් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇත්තට ෆොටෝස් තිබ්බත් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක දැනට භාගයට භාගයක් ෆුල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆුල් වෙලා තියෙන්නේ ඇප්ලිකේෂන් වලටයි මගේ ෆෝන් එකේ තියෙන OS එකටයි. ඉතින් OS එක කියන්නේ ඔයාගේ ෆෝන් එකේ OS එක අනුව මේ ඔයාගේ storage එක වෙනස් වෙනවා. ඉතින් උදාහරණයක් වශයෙන් මගේ ෆෝන් එකේ run වෙන Android Oreo කියන version එක. ඉතින් මේ version එකට මගේ ෆෝන් එකේ storage එක GB 16ක් නම් GB 16න් GB 3ක් වගේ ගිහිලා තියෙනවා මගේ ෆෝන් එකේ Android OS එකට. ඉතින් ඔයාට මේ උඩින් storage full නම් ඔයාට message එකක් එනවා බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ storage full කියලා. ඉතින් මෙහෙම වුණොත් ඔයාට කිසිදු audio එකක් video එකක් වගේ එකක් download කරගන්න බෑ Google එකෙන් සහ Play Store එකෙන්. ඉතින් මේ වැඩේට ඔයාට පුළුවන් ඔයාගේ සාමාන්‍යයෙන් ඔයාගේ ෆෝන් එකේ තියෙන cleaning option එක භාවිත කරන්න. ඉතින් එහෙම option එකක් නැත්නම් ඔයාට පුළුවන් clean master කියන application එක භාවිත කරන්න. ඉතින් මේ option එක ඔයාගේ අනිවාර්යෙන් ෆෝන් එකක් අලුතෙන් ගත්තාම ඔයාගේ ෆෝන් එකේ මේ option එක එනවා. ඉතින් දැන් මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා storage ප්‍රමාණය උඩින් ඔයාලා බලා ගන්න පුළුවන් available on phone කියලා option එකක් උඩින්. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් db2.92k space එකක් තමයි මගේ තව ඉතිරි වෙලා තියෙන්නේ ෆෝන් එකේ. ඉතින් අනිත් ටික ඔක්කොම පිරලා තියෙන්නේ මගේ application වලට සහ ෆෝන් එකේ OS එකට. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන clean all කියලා icon එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ වෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන අපි පාවිච්චි කරපු රීසෙන්ට් ඇප් වල තියෙන data තමයි මේකෙන් clear වෙන්නේ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ මේ option එක නැත්තම් ඔයාලට clean master application එකේ මේ option එක ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ තියෙන GB ප්‍රමාණය මෙතනින් වෙනස් වෙලා 3.08 GB වුණා.
ඉතින් මෙතන තව තියෙනවා පාවිච්චි කරපු රීසෙන්ට් ඇප්ලිකේෂන් වල ඩේටා. ඉතින් මෙතනින් අපිට පුළුවන් ඒවා ඩිලීට් කරගන්න. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් දැන් අපිට මෙතනින් තවත් MB ප්‍රමාණයක් එනවා. ඉතින් මෙතනින් තවත් අපේ ස්ටෝරේජ් එක ලොකු වෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ දැන් ගොඩක්ම මෙතන පිරීලා තිබිලා තියෙන්නේ මම පාවිච්චි කරපු ඇප්ලිකේෂන් වල තියෙන ඩේටා තමයි. ඉතින් ඒවා අපිට කිසිදු වැදගත්කමක් නැහැ. අපි ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඒක අයින් කරාට පස්සේ අපිට ආයේ ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ඒක තියෙන ඩේටා බලන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේකෙන් අපේ මේ ඔප්ෂන් එකෙන් ඔයාට කිසිදු විදිහකින් ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් වීඩියෝස් අයින් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ප්ලේ ස්ටෝර් එකේ ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් ක්ලීන් මාස්ටර් කියලා සර්ච් කරොත් නැත්නම් ඔයාට ක්ලීනින් කියලා ක්ලීන් ටු මොබයිල් ෆෝන් කියලා සර්ච් කරොත් ඔයාට මේ වගේ ඇප්ලිකේෂන් ගොඩ හරියක් බලා ගන්න පුළුවන්. ඉතුවාට මේ වගේ කැමති ඇප්ලිකේෂන් භාවිත කරන්න පුළුවන්. ඒත් ඔයා හරියට තෝරලා බලලා පාවිච්චි කරන්න ඉතුවාට පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නම් ක්ලීන් මාස්ටර් ලයිට් කියන ඇප්ලිකේෂන් ඔයාට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේක ඇත්තට ලොකු MB ප්‍රමාණයක් වෙන්නෙත් නැහැ. ඉතින් ඔයාට ගොඩක් පහසුවෙන් ඔයා ෆෝන් එකේ අවශ්‍ය දේ කරගන්න පුළුවන්. ඉතින් ලොකු ඇප්ලිකේෂන් භාවිත කරලා ෆෝන් එක ස්ටෝරේජ් ෆුල් කරගන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේම ඔයාගේ ෆෝන් එක ගොඩක් මම හිතන අද වීඩියෝ වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේක මටත් තිබ්බ ප්‍රශ්නයක්. ඒකින් තමයි මම ඔයාලන්ටත් වැදගත් වෙයි කියලා හිත වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හෙටත් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඕගලන්ට සුබ දවසක්. අපිට H9 ශ්‍රී ලංකා.